शुभ दवसक वेवा प्रिय असानिनी मे पासने विल दिनपता ओब वेत गिनेन आस्कमे वचनेयि अद जूली मासे पलविनिदा 2023 वर्षे येशुस क्रिस्तुस वांसेगे उतुम्मु नामेन मम ओबट पलमु आसिरि गिनेनवा प्रिय आदर दरुविनी अद जीवने खैम उत्पत्ति पोते तुंगिनी परिच्छेदे 14 इन सह 15 वेन अपि मेनेह करंट यानवा अपि अलुत मासेकट अद अतुल वेनवा ए अलुत मासे अपे තේමාව නැත්තම් මාතෘකාව තමයි මේ කන්‍යමරිය තුමීගෙන් ඉපදීමට හේතු මොනවාද කියලා. ඊයේ දවසේ අපි එක හේතුවක් ඉගෙන ගත්තා. අද අපි හේතුව ඉගෙන ගන්නවා. මෙහෙම සිද්ධ වෙන්න හේතුව තමයි ඒ දිවස් වාක්‍ය සම්පූර්ණ කරන පිණිසයි කියන එක. දෙවෙනි හේතුව දිවස් වාක්‍ය සම්පූර්ණ කරන පිණිස. ඉතින් බයිබලයේ 14 කියන්නේ මේ විදිහට එවිට ස්වාමියෝ දෙවියන් වහන්සේ සර්පයාට කතා කොට තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනේ සියලු සත්වයන්ටත් වඩා තෝ සාපලත් දෙකි තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම දූලි කන්නේ මේක තමයි සර්පයාට දෙවියන් වහන්සේ කතා කරලා ඒ සර්පයාට දුන් සාපය කොයි විදිහටද සර්පයා ජීවත් වෙන්න යන්නේ කියලා පාලොස්සෙනි වගන්තිය තමයි දිවස් වාක්‍යය මම තාහා ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නේ මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය එතකොට මේ කවුද මේ කාගෙනද මේ කතා කරන්නේ ඒ වංශය කියලා කියන්නේ නැත්නම් ඒ බීජය එතකොට මේ ගැහණු කෙනෙක්ගේ ස්ත්‍රියකින් එන බීජය තමයි මේ හිස යක්ෂයාගේ හිස පොඩි කරන්න යන්නේ ඒ වගේම තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙයි කිසේ ඉතින් මේ දිවස් වාක්‍ය ඉෂ්ට වෙන්ට ගොඩක් කල් ගියා මම හිතනවා අවුරුදු 4000කට කිට්ටුවෙන් කාලයක් ගියා ගලති 4:4 අපිට කියා දෙනවා කාලය සම්පූර්ණ වුණාම තමයි ජේසුස්වහන්සේ මෙලවට ආවේ කියලා උන්වහන්සේ මිනිසෙක් වෙලා ආවේ මොනටද මරණයෙන් ජයග්‍රහණය කරන පිණිස ඉතින් ඉදා තමයි උන්වහන්සේ සාතන්ගෙන් ජයග්‍රහණය කරේ මරණයෙන් ජයග්‍රහණය කරේ මෙන්න මේ දිවස් වාක්‍ය සම්පූර්ණ කරන පිණිසයි. එතකොට අපි කතා කරන්නේ මොනවද? කතා කරන්නේ මේ වගේ කන්‍යාවක් තුලින් ඉපදීමේ හේතු මොනවද? ඒ හේතු තමයි දෙවෙනි හේතුව මේ උන්වහන්සේම දීපු දිවස් වාක්‍ය. උන්වහන්සේ ලෝකයට දීපු දිවස් වාක්‍ය. ඒ වගේම සර්පයාව සර්පයාට සාප කළ විදිය ඒ හැමදේම සම්පූර්ණ වන පිණිස තමයි උන්වහන්සේ මේ දිවස් වාක්‍ය දී තිබෙනවා. දේව ආශිර්වාදෙන් පිරි ශුභ දවසක් වේවා.